අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවසම සුංකල පුවත් සිරස්තල ශ්‍රී ලංකාවෙන් අලුත් කොරෝනාවක් මතුවේ ඇස්ට්‍රාසෙනිකා දිල්ලියෙන් ලංකා ගමණයට සූදානමින් අවුරුදු 4කට ඇතුළත ගිය රංජන් පල්ලං සේනෙන් අඟුණුකොළ පැලැස්සට නවීන්ට UNPA ජාතික සංවිධායකකමත් එපා වෙයි සහරාන්ලාගේ ත්‍රස්ත වැඩගෙන මෛත්‍රීට කිව්වා ගණන් ගත්තේ නැහැ හිටපු CID ලොක්කා ශානි හෙලි කරයි දිල්ලිය ට්‍රැක්ටරයට නතුවේ අධිකරණයට අපහාස කරපු චෝදනාව ඔප්පු වුණු නිසා රංජන් රාමනායක මහත්තයාට බරපතල වැඩක් එක්ක අවුරුදු 4කට සිරදඬුවම් නියම වුණා. තීන්දුවෙන් පස්සේ රාමනායක මහත්මයව රඳවලා තිබ්බේ පල්ලං සේන නිරෝධායන මධ්‍යස්ථානයේ. දවස් 14ක් පල්ලං සේනේ නිරෝධායනයේ වෙච්ච රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අද ඉඳලා අවුරුදු 4ක් බරපතල වැඩක් එක්ක ඉන්න සිද්ධ වෙන්නේ අඟුණුකුල පැලැස්ස බන්ධනාගාරයේ. දෙදහස් දාහත වසරේ අගෝස්තු 21 වනදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බව ප්‍රකාශ කර තිබුණා. ඊට එරෙහිව ගොනු කෙරුණු නඩුවට අදාළව ත්‍රිපොත්ගල විනිසුරු මඩුල්ලක් මගින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණා. එදී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇතැයි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව එම විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරමින් වසර 4ක බරපතල වැඩසටහන සිරඳනුවමක් ඒ මහතාට නියම කළේ පසුගිය 12 වනදායි. මේ අතර අදාළ තීන්දුවත් සමග රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් නීතිපතිවරයා දනුම් දුන්නා. රාමනායක මහතා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුස්සෙකු නොවන බවට නීතිපතිවරයා වැඩිදුරටත් දනුම් දී තිබුණා. සිරිඳනුවම ක්‍රියාත්මක කිරීමට පෙර රංජන් රාමනායක මහතාව පල්ලං සේන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරන අතර නිරෝධායන කාල සීමාව අවසන් කිරීමෙන් පසු අද අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ආවා. යුගන්තේ ලෝකේ බොහෝ රටවලින් අලුත් කොරෝනා ප්‍රභේද ගැනත් අහන්න ලැබෙනවා. ඔන්න අද ආරංචි වුණා අපේ රටිනුත් නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගත්තා කියලා. ඕනජිත් අලුත් ප්‍රභේදයක් මතුපෙත්ති කොරෝනාව තෙරෙහි එන්නත ඉන්දියාව ඉඳලා අපේ රටට ගේන්න මෙවනකොට සියලු කටයුතු සූදානම් කරලත් ඉවරයි. අද දිනේදීත් අලුතින් කොරෝනා රෝගීන් 369 දෙනෙකුත් හඳුනාගත්තා. ලෝකය පුරාම COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා. හැබැයි මේ අතරේ ලෝකය දැන් ගමන් කරලා තියෙනවා COVID එන්නත් කරා. අපේ ශ්‍රී ලංකාවත් ඉතාමත්ම ඉක්මනින් එතනට එනවා. අපි විශ්වාස කරනවා මානව සංහතියම බිහිතියට පත් කරපු තවත් එක් කාල පරිච්ඡේදයක අවසානය අපිට ඉතාමත් ඉක්මනින් සටහන් කරන්න පුළුවන් වේවි කියලා. ඒ සුබ සිහිනයත් එක්ක අපි අදත් සූදානම් කොරෝනාවේ අලුත්ම තත්ත්වය ඔබට අරගෙන එන්න. ශ්‍රී ලංකාව තුලින් හඳුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදය මීට පෙර හඳුනාගත් ප්‍රභේදවලට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. එම වෛරස් ප්‍රභේදය ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. පර්යේෂණ මගින් අපි හඳුනාගෙන තියෙනවා ශ්‍රී ලංකාවට ආවෙනික වූ ලීනේජ් එකක් දැන් හඳුනලා තියෙනවා. B1411 ලීනේජ් එක විදිහට 100% ශ්‍රී ලංකන් ලීනේජ් එකක් නම් වෙලා තියෙනවා. ඊට අමතරව අලුත් පර්යේෂණ වලින් අපි තවත් දෙයක් හඳුනාගෙන තියෙනවා. ඒක තමයි පහුගිය සති දෙකේ අපි වාර්තා වෙච්ච සමහර රෝගීන්ගේ විශේෂිත වූ මියුටේෂන් එකක් තියෙනවා. N439K කියන මියුටේෂන් එක. ඒකට අදාළව ලීනේජ් එක තියෙනවා B1258. ඒක ප්‍රධාන වශයෙන් දැනට වාර්තා වෙලා තියෙන්නේ ඉංගලන්තයේ ඩෙන්මාර්ක්
ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනි කියන රටවල ඒ වෛරස් එකටත් මනින් පැතිරීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳ වැඩි බියක් ඇති කරගන්න යුතු නැහැ. මොකද හේතුව මේ මියුටේෂන් එක ට්‍රාන්ස්මිසිබිලිටි එක වැඩි වුණත් මේක මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් වලින් ඉවේඩ් වෙන්න පුළුවන් වුණත් තාමත් මේ වැක්සින් ඉමුනිටි එකට ජෙනටික් මියුටේෂන් එකත් කිසිම බලපෑමක් නැහැ කියනත කියන එක තමයි දැනට තේ වාර්තා වෙලා තියෙන. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ පරීක්ෂණ සිදු කරගෙන යනවා. කොරෝනාවට එරෙහි එන්නත මෙම සතිය තුල මෙරටට රැගෙන එන අතර ඊට පසු එන්නත් මිලදී ගැනීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනන්දපුල්ලි මහත්මිය ප්‍රකාශ කළා. මේ සතිය ඇතුළත අපිට එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත් කරන්නේ ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. මේ එන්නත හරහා කොවිඩ් වෛරසයට විරුද්ධව ඒ අවශ්‍ය කරන ප්‍රතිදේහ ඇඟේ නිෂ්පාදනය වෙලා ඒ තුලින් ඉතාමත් උග්‍ර තත්ත්වේ ආසාදනය වීම අවම කරන්න මේ එන්නත කටයුතු කරනවා කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම් කොවිඩ් මර්ධනයේ ඉදිරි පෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලුම දෙනත් ත්‍රිවිධ හමුදාව පොලිසිය එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට කෝවැක්ස් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ඒ ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතරගත් ඉන්දිය ගුවන් සේවයට ඇත් ගුවන් යානය හෙට දහවල් කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බව ඉන්දිය ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපළ කළමනාකරු සරණත් පීරිස් මහතා පවසනවා. ගුවන් යානය තුළ ඇති විශේෂ ශීතකරණ පහසුකම් යටතේ එන්නත් ගබඩාකර රැගෙනීම සිදු කෙරෙනවා. කටුනායක ගුවන්තොටුපළට පැමිණි වහාම එන්නත් තුග ශීතාගාර තුළ ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 59,536ක්. 8,203 දෙනෙකු රුවල්වල ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් 709 දෙනෙකු අද දිනේ සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 51,046ක්. මහනුවර අංකුමුර පොලිස් ස්ථානයේ කළ PCR පරීක්ෂණවලදී නිලධාරීන් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. ඒ හේතුවෙන් පොලිස් ස්ථානය තාවකාලිකව වසාදමා තිබෙනවා. සියලු නිලධාරීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. දෙනියාය සතිපොල පරිශ්‍රයේ සිදු කළ PCR පරීක්ෂණ 84කින් 7 දිනකට කොරෝනා ආසාදිනී වී ඇති බව හඳුනාගෙන තැයි කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එම ආසාදිතයන් කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලපෙදේශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර ගෙවුණු පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 449,073ක්, මරණ 9,597ක් සිදු වී තිබෙනවා. ගෙවි ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 152,244 දෙනෙකු වාර්තා වෙද්දී මරණ 1,897ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 28,364ක්, මරණ 631ක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 22,195 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 592ක්. රුසියාවෙන් ආසාදිතයන් 19,290ක් වාර්තා වුණු අතර මරණ 456ක් සිදු වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 9,036 දෙනෙකු වාර්තා වුණා. මරණ 116ක් සිදු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කොරෝනාව මොන ප්‍රභේදවලින් ආවත් අපි බේදයක් නැතුව බුද්ධිමත්ව වැඩ කරොත් මේ මුළු රටම කේදාන්තයකින් බේරගන්න අපිට හැකියාව ලැබේවි. අපේ පැහැදිලි අරමුණ තමයි කොරෝනාව නැති ශ්‍රී ලංකාවක්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වෙලා හිටපු නවීන් දිසානායක මහත්මයා ඒ තනතුරෙන් ඉවත් වෙන්න තීරණය කරලා පක්ෂය ඇතුළ ඇතිවෙලා තියෙන නායකත්ව අර්බුදය මේකට හේතු වෙලා කියලා තමයි ආරංචි මාර්ග නම් කියන්නේ. සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව නවීන් දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තියංශයට සනාථ කළා. පාක්ෂිකයා ඉල්ලන ප්‍රතිසංස්කරණ නායකත්වය තුළින් නොලැබීමත් නිවැරදි ඉදිරි සැලසුමක් පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් නොමැතිකමත් තම ඉල්ලා අස්වීමට හේතු බවද නවීන් දිසානායක මහතා පවසනවා. කිසි නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණයක් ගෙන නොමැති බවද දිසානායක මහතා කියා සිටියා. අතිපූජ්‍ය කොටුගොඩ දම්බාවාස නාහිමියන්ගේත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේත් ජන්මදිනයන් යෙදෙලා තියෙන්නේ අදටයි. අද උදැස්සනම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් උන්වහන්සේලාගේ සුවදුක් විමසා බලන්න විහාරස්ථානවලට පැමිණියා.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේගේ 88 වෙනි ජන්මදිනයේ අදටේදී තිබෙනවා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේට ජන්මදින සුභපැතුම් එක්කලා උන්වහන්සේට ආශිර්වාද පතා පැවැති දානමය පින්කමටද ජනාධිපතිතුමා එක් වුණා. 88 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්‍රයේද ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත පිළිකැන් පුවා. මෙත්‍රාග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහනා හිමියන් බැහැදක නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කළා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට ගෙන ඇති පියවර මහනා හිමියන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ ජන්මදිනයට සුභ පැතුම් එක් කළා. බ්‍යතර නාරාහින් පිට අභයහරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ 78 වෙනි ජන්මදිනයේද අදටයේදී තිබෙනවා. එම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සූදුක් විමසමින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කළා. නාහිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ ලේ දන්දීමේ වැඩසටහන හා ප්‍රදේශවාසීන්ට පරිත්‍යාග කිරීම සඳහා එක් රැස් කර තිබූ භාණ්ඩ තොගය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. බ්‍යතර අභයහරාමයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේට සුභ පැතුම් එක් කළා. රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්‍රියාවලියට අදාළ කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කළා. ලේ දන් දීමේ අවස්ථාවට පැමිණ සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමගද අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා. දේශපාලන වේදිකාවේදී විපක්ෂය නම් කියන්නේ මේ ආණ්ඩුව රට විකුණන්න යනවා කියලා. හැබැයි රටක් දියුණු කරන්න නම් හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න ඕනේ කියලා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා කියනවා. ඒ වගේම රජිත් මේ බතපාත ඇති වෙලා තියෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ප්‍රශ්නයත් එක්ක. අදත් විවිධ තැන්වලදී ජැටියේ ප්‍රශ්නය මාතෘකාවක් වෙලා. කවුරු කෑ ගැහුවත් ඉන්දියාවට දෙනවා කියලා කියනවනේ. කවුරු විරුද්ධ වුණත් විකුණන්න ඕන නම් විකුණනවා කියන එක තමයි කියන්නේ. එතකොට රට විකුණන ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව. අවුරුදු 30ක් තිබ්බ යුද්ධ වෙලාවේදී මේ රට ආරක්ෂා කරේ කවුද කියන එක ඒක අද පැත්තකටම දාලා අමතේනවනේ අපේ මිනිස්සුන්ට. අපිට රංගසන්තොරේ වරායක් නැහැ, ත්‍රිකුණාමලේ වරායක් නැහැ, පලාලි ගුවන්තුඩු පොලක් නැහැ, හම්බන්තොටක් නැහැ, මොනවත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දෙකටම බෙදලා දුන්නා ප්‍රභාකරන්ට ගිවිසුමකින් ප්‍රසිද්ධියේ බෙදලා දුන්නානේ. 100ක් වරාය අධිකාරියට අයිති ගැටියක 49ක් ආපහු ඉන්දියාවට දෙන්න හදනවා. ගොඩබරයි සොක්ස්මත් එක පැත්තෙන් ගත්තොත් අර කියන එක ඇත්තක් තියෙන මොකද්ද මේක විකුණනවත් නෙවෙයි බදු දෙනවත් නෙවෙයි මේක අප්පන් දෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දසවසරක් මේ රටේ ජනාධිපති ධුරයේ හෙබෙව්වා. එතුමා ජාතික සම්පත් රැකපු කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කළා මේ රට නිදහස ලබා දිනුන මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකලා දීපු කෙනෙක්. ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් එක්ක අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. කිසිසේත්ම මේ රටේ ජාතික සම්පත් විකිණීමට ඕ වෙනත් නමකින් ඒ කටයුතු කරන්න එතුමාලා පෙළඹෙන්නේ නැහැ කියලා. වරායේ ඒකාබද්ධ වෘත්තිය සමිති පරිපාලනය ඔවුන් කියනවා නැගෙනහිර ජැටිය කාටවත් පවරන්න උවමනාවක් නැහැ. පවරීමක් නොකර මේ ආකාරයෙන් පාවිච්චි කිරීම හරහාම ඔවුන්ගේ අරමුදලෙන්ම මේක වැඩි දියුණු කරන්න පුළුවන් කියලා. එහෙමනම් ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? ඔය සමහර උන්නහැලා නිදාගෙන ඉඳලා තියෙන හම්බන්තොට වරාය අපිට අහිමි කරනකොට ඇහැරලා හිටියේ නැහැ. අපි ඇහැරලා ඉඳලා හිරේ ගියා. හම්බන්තොට ගිහිල්ලා පිකටින් කරනකොට බැටන් පොඩු පාරවල් දෙකයි ඔළුවටයි බෙල්ලටයි කඳුළු ගෑස් ටික ගහලා බෙල්ලෙන් අරන් ගිහිල්ලා කූඩුවට දාලා උසාවි දාලා හිරගත කරා මිනිස්සු. වරාය ඇතුළේදී ගැහුවා වරාය වැඩ කරන ළමයෙකුට කන පැලෙන්න. දැන් අමතක වෙලා. එහෙම ඉතිහාසයක් තිබුණා. මේ රට හදන්න නම් අපි හවුල් ව්‍යාපාර කරන්න වෙනවා මේ ක්ෂේත්‍රේ. ලෝකයේ අනිත් රටවල මේ හවුල් ව්‍යාපාර කළා තමයි තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගත්තේ. ජනාධිපති අරමුදල පිළිබඳ 2018 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. මේ අතර පවතින වතු නිවාස යෝජනා ක්‍රමයේ සංශෝධනයටත් බැවිලි සේවක වැටුප ඉහළ නැංවීමටත් අදාළ යෝජනා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබෙනවා. රජය විසින් වතු නිවාස නිර්මාණය කිරීමේදී පර්චස් 6ක ඉඩමක් සහ වර්ගාඩි 550ක නිවසක් සාදා ගැනීමට එකඟ වෙලා තිබ්බා. ඒ වගේම ඉන්දියානු රජය විසින් තව වර්ගාඩි 550ක නිවසක් ලබා දීමට එකඟ වෙලා තියෙනවා. රජය විසින් මේ අවස්ථා දෙක එකට එක්කාසු කරලා වතු ජනතාවට පර්චස් 7ක් ලබා දීමටත් තව පර්චස් 3ක් ඔවුන්ගේ බැවිලි සහ සත්ව පාලනයට අවශ්‍ය නම් ලබා දීමටත් වර්ගාඩි 555 අත්‍යවාරම තවත් තට්ටුවක් ඉදිකිරීමට ඉඩ තබමු.
ක්‍රමෙන් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා හැටියට ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ යෝජනාවට අනුමැතිය ලබලා දීලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා 16 දීමනාබ කෙසේවත් වෙනස් කරන්නේ නැහැයි කියන මතයේ ඉන්නේ. යම් කිසි විදිහකින් සාම්පුතුන්ගේ ප්‍රශ්නයක් මතුවුවොත් පරිපාලක මණ්ඩලය හරහා හෝ රුපියල් 1000 දීමනාව දීමට කටයුතු කරනවා. මූලික ප්‍රතිපත්තියක් වන අවම වැටුප රුපියල් 1000 විය යුතුයි කියන තැන රජය සිටිනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා මේ බව සඳහන් කළේ. පිටතු වටරවු මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වන පරිදි කණුමති නිදිවන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමටද තීරණය කර තිබෙනවා. පෑලියගොඩ සහ බොරැල්ල ප්‍රදේශයේ තියෙන අධික තදබදයට තවත් විසඳුමක් විදියට පිටත වටරපු මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වෙන ආකාරයෙන් කැලණි පාලමේ සිට රාජගිරිය හරහා කණුමත ඉදිවෙන නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ අනුමැතිය හිමි වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ පළමු ජනන ගබඩා කරන ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට අදාළ ශක්්‍යතා අධ්‍යයනයටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ පළමු ජනන ගබඩා කරන ජලවිදුලි බලාගාරය. මොකද මේකින් කරන්නේ විදුලියේ ඉල්ලුම අඩු වෙලාවට විදුලිය භාවිතා කරලා ජලාශ දෙකක් පවත්වන ඉහළ සහ පහළ පහළ ජලාශයේ තියෙන ජලය ඉහළ ජලාශයට පොම්ප කිරීමක් සිද්ධ කරනවා විදුලිය ලාභ අවස්ථාවේදී විදුලිය පාවිච්චි කරලා. එතකොට විදුලි මිල අධික අවස්ථාවේදී ඒ ඉහළ ජලාශයෙන් පහළ ජලාශයට ජලය ගමන් කිරීමට සලස්සලා ජලවිදුලිය නිෂ්පාදනය කරන්න ඒක භාවිතා කරනවා. විදුලි මිල අඩු අවස්ථාවේදී පහළ ජලාශයෙන් ජලය නැවතත් ඉහළ ජලාශයට පොම්ප කිරීමට කටයුතු කරනවා. මෙය ලෝකේ පුරා පාවිච්චි කරන පුනර්ජනනීය විදුලි ක්ෂේත්‍රයේ තියෙන නිර්මාණශීලී විසඳුමක්. ඒ පළමුවරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරපු ශක්්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා විදුලි බල අමාත්‍යතුමා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබුණා. යුගාන්තේ අපේ ඉංග්‍රීසින්කින් 2000 ලබාගත් 73 වෙනි සැමරුමට තව තියෙන්නේ හරියටම දින 9ක් පමණයි. ඕනජෙත් සිංහලයේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අතරන් කොට ගැනීමෙන් අනතුරුව මෙරට අත්සන් කළ ඉතිහාසයේම කණපිට පෙරළූ කිවිසුම තමයි උඩරට කිවිසුම. මේ ගැන කියන්න චරිත දනංජය සූදානම්. එක්දහස් අටසය පහළවේ පෙබරවාරි 18 වනිදා ශ්‍රී ලංකාවේ අන්තිම රජුවන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බොහොමුරේ ආරච්චක නිවසේදී ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගන්නවා. එත් සමගින් රජවරු 196 දෙනෙකු කිරුළු පැළඳී ශ්‍රී ලංකාවේ රාජාවලිය නිමාවට පත්වෙනවා. ඉන් අනතුරුව උඩරට රදලින් එවගේම කිසිවෙකු නොදුටු තුන්වන ජෝර්ජ් රජුගේ අණ පරිදි මාර්තු මාසෙ 2 වනිදා උඩරට කිවිසුම අත්සන් කරන්නේ මෙන්න මේ මගුල් මඩුවේදී. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් බිඳ වැටෙන්නටයි ගන්නේ. මෙම කිවිසුම සඳහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු වෙනුවෙන් රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයාත් උඩරට වෙනුවෙන් රදළ ප්‍රධානීන්ද අත්සන් තබනවා. ඇතැම් රදළ ප්‍රධානීන් මාර්තු 10 වන දින මේට අත්සන් තැබූ බව ජෝන් ඩොයිලීගේ දිනපොතෙහි සඳහන් වෙනවා. මෙම කිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි බටයෙකු සිංහල කොඩිය පාත දමා ඉංග්‍රීසි කොඩිය ඔසවන දුටු පූජ්‍ය වාර්යපොළ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ නිර්භීතව ඉදිරියට පැමිණ ඉංග්‍රීසි කොඩිය පාත හෙළා නැවතත් සිංහ දජය එස වූ බවද ජනප්‍රවාදයේ සඳහන්. මෙම උඩරට කිවිසුම ප්‍රධාන වගන්ති 12කින් සමන්විතයි. එම කිවිසුමේ දෙවන වගන්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනේ නිරපන ලත බවද ඔහුගේ සියලුම ඥාතීන්ට උඩරට සිහසුන පිළිබඳ තිබූ සෑම අයිතියක්ම අහෝසි වෙන බවද සඳහන් වෙනවා. හතරවන වගන්තියේ උඩරට රාජධානිය ඉංග්‍රීසි ආණ්ඩුවට යටත් වූ බවද සඳහන් වෙනවා. පස්වන වගන්තියේ සඳහන් වූයේ රටවැසියන් අදහන බුද්ධාගමද දේවාගමද භික්ෂුන් වහන්සේලා හා වෙහෙර විහාරද ආරක්ෂා කරන බවයි. ඒ අනුව උඩරට කිවිසුම අත්සන් කිරීමත් සමග වසර 2000කට වඩා වැඩි කාලයක් සුරක්ෂිතව පැවති මෙරට ස්වාධීනත්වයේ අහෝසි වී ගොස් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයට යටත් රාජ්‍යයක් බවට පත්වනවා. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යට පත් කළා.
1815 උඩරට ගිවිසුමින් පසු ඉංග්‍රීසි පාලනය ආරම්භ වී වසර 3ක් ගතවීමටත් පෙර බ්‍රිතාන්‍ය පාලනය පිළිබඳ උඩරට ප්‍රබුන් හා සාමාන්‍ය ජනතාව කලකිරීමකට පත්වෙනවා. පෘතුගීසි, ලන්දේසි වැනි යුරෝපීය ආක්‍රමණිකයන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමින් රැකගත් නිදහස තමන්ට අහිමි වී ඇති බව වැඩිකල් නොගොස්ම උඩරටියෝ තේරුම් ගන්නවා. එසේම තමන්ට රජෙකු නොමැති බවත් තමන් අරාජකයයි හැඟීමක්ද උඩරටියන් තුළ ඇතිවනවා. එම හැඟීම එදා වාසය කළ කුංකුණාවේ ස්වාමින් වහන්සේ කවියකට නගා තිබුණේ මෙලෙසයි. අනේ කූ වින්නේ තොපටත් රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබු නොතින් එදා කිරිබත් කන්නම් පිරහැර කරන්නන් සාදු නාදෙන් කිගුම් දෙන්නම්. ඒ අනුව 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් මෙරට ඉතිහාස කතා පුවතම කණපිට පෙරළුණු බව කිව හැකි. මේ කිවිසුමේ වගන්ති කඩකළ ඉංග්‍රීසින්ට විරුද්ධව මෙරට ප්‍රථම නිදහස් අරගලය ඇති වූ ආකාරය පිළිබඳව හෙට අපි තොරතුරු කියන්නට සූදානම්. බවනැල්ල බුදු පිළිම කඩපු අයත් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍යවලට සම්බන්ධ අයත් එකම කණ්ඩායමක් නිසා වෙන්න පුළුවන් ලොකු විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දැනුවත් කළා කියලා CID හිටපු අධ්‍යක්ෂ ශානියමේ සේකර මහතා අද හෙළි කළා. ඕනජිත් ඒ තොරතුරු ගැන කිව්වට මෛත්‍රීපාල සිරිසේන මහත්මය ඒ ගැන කිසිම උනන්දුවක් අරගත්තේ නැහැ කියලා තමයි ශානි අබේසේකර මහත්මයා අද පාස්කු කුමේසමේදී හෙළිදරව් කළේ. ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ 42 වට්ටුවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ. වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි 16 වෙනිදා විශාල පුරණද්‍රව්‍ය තොගයක් සොයනීමත් සමග ඔබ කවර නිගමනයකටද ආවේ? යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් වැටහුණා. අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සිදු වූයේ මාමනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දිගුවක් ලෙසයි. එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදී කණ්ඩායමක් බවට විමර්ශනවලදී අනාවරණ වුණා. අදාළ කණ්ඩායමේ නායකයා සහරන් හෂීම් නැමැත්තෙක්. ඔහු අත්අඩංගුවට ගැනීමට මගේ යටතේ සිටි පොලිස් පරීක්ෂක මාර්සිංහ ඇතුළු කණ්ඩායම උත්සාහ කරමින් සිටියා. විමර්ශන තුලින් සහරන් හෂීම් වනාතපිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමට සම්බන්ධ බව අනාවරණය වී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුණේයි. අපි සාමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් රැඳී සිටින ස්ථාන සොයාගනු ලබන්නේ දුරකථන කුළුණු වාර්තා ඔස්සේ. නමුත් මේ සහරන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රීමා කියන ඇප් එක භාවිත කරලා තමයි සම්බන්ධතා පවත්වලා තිබුණේ. ඒ නිසා අපිට ඔවුන් රැඳී සිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකි වුණේ නැහැ. අපි ඒ ඇප් එක IT සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මලංග ලිඛිත සාක්ෂි තියෙනවා. නමුත් ඔවුන් අපිට තොරතුරු දුන්නේ නැහැ. ඔය කියන කාලවකවානුවේ එක්තරා දිනක මමයි ඒ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනිරත් මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැහෙන්න පැජට් පාරේ නිවසට ගියා. ප්‍රකාශ අරන් ඉවර වෙලා රෑ කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට කිව්වා, සර්, මාවනැල්ලටයි ලැක්ටෝවත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර්, මේ ගැන ආරක්ෂක කවුන්සිලේදී කතා කරන්න කියලා. එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා, හරි රවි, මම ඒ ගැන කතා කරන්න අවස්ථාවක් අරන් දෙන්නම් කියලා. නමුත් කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කතා කරන්න අපිව කැඳවුවේ නැහැ. ඔබ එම අවස්ථාවේදී සහරාන්ගේ නම කිව්වද? සහරාන් කියලා නම නම් කිව්වේ නෑ ස්වාමීනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදී කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වම ගණන් ගනීද? මොකද සහරාන් කියන්නේ නමක් විතරයි. එවිදස් තොරතුරු සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ජලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.